ආයුබෝවන් සියලු දෙනාටම අපේ ශ්‍රී ලංකා පොලිසිය පසුගිය සතියේ මේ සතියේ ඊයේ සහ අද දිනත් මන්ත්‍රීරු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමත් එක්ක කොළඹ නගරය තුල රතවාහන තදබදය ඇතිවීම ඒ වගේම ප්‍රියානතුරු සිදුවීම පිළිබඳව අධ්‍යයනය කරමින් තමයි මේ මන්ත්‍රීරු නීතුව නීතිය ක්‍රියාත්මක කළේ. ඒ වගේම ඒ නීතිය ක්‍රියාත්මක කිරීමට සමගාමීව ඉන් ඇතිවන ප්‍රතිඵල පිළිබඳව අධ්‍යයනයක් සිද්ධ කළා. ඒ අධ්‍යයනය අනුව යම් යම් ක්‍රමෝපායන් දෛනිකව වෙනස් කරමින් කටයුතු කළා. වෙනස් කිරීම වලට අනුව මේ සතියේ ඊයේ සහ අද දින තවදුරටත් මේ මන්ත්‍රීරු නීතිය ක්‍රියාත්මක කළා. ඒ මන්ත්‍රීරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී මේ වන විට අපිට වාර්තා වූ තොරතුරු අනුව හෙට දිනේ සිට නැවත යම් වෙනස් කිරීමකට භාජනය කරලා මේ මන්ත්‍රීරු නීතිය හෙට දින සිට තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා. ඒ අනුව හෙට දිනේ සිට මේ මාර්ග හතරේ මන්ත්‍රීරු නීතිය ක්‍රියාත්මක වන්නේ ඒ මාර්ග හතරේ බස් ප්‍රමුඛතා මන්ත්‍රීරුව සලකුණු කර ඇති මාර්ගවල ඒ මන්ත්‍රීරුව තියෙන තාක් දුරට බස් ප්‍රමුඛතා මන්ත්‍රීරුව තුල ගමන් කළ හැක්කේ මගී ප්‍රවාහන බස් රථ, ඒ කියන්නේ ශ්‍රී ලංකම බස් රථ සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ, ඊට අමතරව කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථ හෝ ඒ සඳහා අවසර ලබාගෙන තිබෙන වෑන් රථ සහ පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ හෝ වෑන් රථ වලට පමණයි. ඒ අනුව බස් ප්‍රමුඛතා මන්ත්‍රීරුව සලකුණු කරලා තියෙන මාර්ගවල එම මන්ත්‍රීරුවේ වෙනත් වාහන වලට ගමන් කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නැහැ. හෙට දින සිට බස් ප්‍රමුඛතා මන්ත්‍රීරුව තුල නැවතත් මම ඔබට කියන්නම් ගමන් කිරීම සඳහා අවසර ලබා දෙන්නේ මගී ප්‍රවාහන බස් රථ වලට, ඊට අමතරව කාර්යාල සේවකයන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ හෝ වෑන් රථ වලට සහ පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ හෝ වෑන් රථ වලට පමණයි. එම මන්ත්‍රීරුව තුල ධාවනය කරන බස් රථ මගින් නංවා ගැනීම හෝ පටවා ගැනීම සඳහා බස් රථ හෝ අනෙකුත් වාහන අවසර දීලා තියෙන බස් නැවතුම්පළ තුලට ඇතුල් වෙලා නවත්තන්න ඕනේ නංවා ගැනීමට හෝ බැස්වීම සඳහා යම් ස්ථානවල බස් නැවතුම් පොළවල් තියෙනවා. වෙනම ඉඩ වෙන් කරලා නැහැ බස් රථ නැවැත්වීම සඳහා. එවැනි ස්ථානවලදී ඒ බස් රථවලට එම මන්ත්‍රීරුවේ පාරේ අයිනට වෙන්නට බස් රථයේ නවත්වලා මගින් නංවා ගැනීමට හෝ මගින් බැස්වීම සඳහා කටයුතු කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම ඒ මන්ත්‍රීරුවේ ගමන් කරන බස් රථවලට යම් කිසි අවස්ථාවකදී ඉදිරියෙන් බස් නැවතුමක මගින් නංවා ගැනීම හෝ පටවා ගැනීම සඳහා නවත්වා තිබෙන බස් රථයක් ඉස්සර කිරීම සඳහා දෙවැනි මන්ත්‍රීරුවට අවතීර්ණ වීමට හැකියාව තියෙනවා. ඒ අවස්ථාව ලබා දෙන්නේ බස් රථ නැවතුමක මගින් නංවා ගැනීම හෝ පටවා ගැනීම සඳහා නවතා තිබෙන බස් රථයක් ඉස්සර කිරීම සඳහා පමණයි ඒ අවස්ථාව ලැබෙන්නේ. වෙනත් ස්ථානවලදී බස් රථවලට දෙවැනි මන්ත්‍රීරුව අවතීර්ණ වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉස්සර කිරීම සඳහා හෝ ඔවුන් බස් රථ මන්ත්‍රීරුව තුල පමණක් ගමන් කළ යුතු වෙනවා. ඊට අමතරව මන්ත්‍රීරු දෙකක් තිබෙන අවස්ථාවලදී අනෙකුත් සියලුම වාහන එම දෙවන මන්ත්‍රීරුවේ ගමන් කළ යුතුයි. දෙවන මන්ත්‍රීරුවේ ගමන් කිරීමේදී අපි සියලුම වාහන රියදුරංගෙන් ඉල්ලා සිටිනවා මන්ත්‍රීරුවේ තීරුව වෙන් කරන රේඛාව ආසන්නයෙන් ඒ වාහන ගමන් කරන්න කියලා වම්පසින්. ඒ රේඛාව මන්ත්‍රීරුවේ වම්පස රේඛාවට ආසන්නයෙන් ගමන් කරන්න කියලා. එසේ ගමන් කරන අවස්ථාවලදී යතුරු පැදියවලට හැකියාව තියෙනවා ඒ මන්ත්‍රීරුව තුලම ගමන් කරමින් එවැනි හෙමින් යන වාහන ඉස්සර කරගෙන යන්න. ඒ වගේම මන්ත්‍රීරු දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තවදුරටත් ඉතුරු වෙලා තියෙනවා නම් බස් රථ මන්ත්‍රීරුව හැර එවැනි අවස්ථාවලදී දෙවැනි සහ තුන්වැනි මන්ත්‍රීරුව ත්‍රිවිල් රථ සහ යතුරු පැදිය වලට ගමන් කිරීම සඳහා අවසර ලැබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ත්‍රිවිල් රථ සහ යතුරු පැදි දෙවැනි මන්ත්‍රීරුවේ ගමන් කලයි කියලා, තුන්වැනි මන්ත්‍රීරුවේ අනිකුත් වාහන ගමන් කලයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත්
තදබදයක් තියෙනවා නම් ඒ මන්තිරුවට අවතීර්ණ වෙලා ඒ තදබදයේ නැති මන්තිරුවට අවතීර්ණ වෙලා වාහන ගමන් කිරීම සම්බන්ධයෙන් කිසිම බාධාවක් නැහැ. හැබැයි කිසිම අවස්ථාවකදී අවසර ලබා දෙන්නේ නැහැ මන්තිරු වෙනස් කරමින් වාහන ධාවනය කරන්න දිගින් දිගටම. මන්තිරු මාරු කරමින් මන්තිරු රේඛා කපාගෙන ධාවනය කරමින් ගමන් කරන වාහනවලට එරෙහිව අපි තවදුරටත් මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා. ඒ වගේම සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මන්තිරු දෙකක් තුනක් හෝ හතරක් තියෙන අවස්ථාවලදී උවත් හැම අවස්ථාවකදීම ඔබේ වාහනය ඔබ ගමන් කරන මන්තිරුවේ වම්පස රේඛාව ආසන්නයෙන් ගමන් කරන්න කියලා. කුඩා වාහන ගමන් කරද්දී විශේෂයෙන්ම කාර් රථ සහ කුඩා වෑන් රථ ආදී ගමන් කරද්දී ඒ තීරුවේ දකුණු පසෙන් යතුරු පැදි වලට ඔවුන්ව පසු කරගෙන යාමේ හැකියාව තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඒකක කාලයක් තුළදී වැඩි වාහන ප්‍රමාණයක් මේ මන්තිරු නීතිය මේ ආකාරයට ක්‍රියාත්මක කරගෙන තවදුරටත් අරගෙන එන්න. ඒ වගේම පසුගිය සතියේ අපි සිදු කරන ලද අධ්‍යයනයේදී වාර්තා වුණු තොරතුරු අනුව මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ මුල් සතියේත් ඊට ප්‍රථම කාලයේදීත් වාහන ගමනාගමනයේ තිබුණු වේගයට වඩා වැඩි වේගයක් ඊයේ දිනේදී අපිට නිරීක්ෂණය කරන්න හැකියාව ලැබුණා. ඊයේ දිනේදී සාමාන්‍ය දළ වේගය මන්තිරු නීතිය ක්‍රියාත්මක කළ මුල් සතිය සහ ඊට පෙර කාලයට වඩා වැඩි අගයක් අපි නිරීක්ෂණය කළා. ඒ වගේම මන්තිරු නීතිය අවසන් වන කාලය වන විට නගරයේ තිබුණු වාහන තදබදය වෙනදාට වඩා අඩුවෙන් තිබුණු බව අපි නිරීක්ෂණය කළා. නමුත් අද දිනේදී ඒ තත්ත්වය යම්කිසි ආකාරයකට වෙනස් වුණා. ඒ වෙනස් වුණ තත්ත්වය අපි අධ්‍යයනය කිරීමේදී අපිට හඳුනා ගැනීමට හැකි වුණු කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි අද දින පෙරවරුවේදී ඇති වුණු වර්ෂා තත්ත්වය. වර්ෂා තත්ත්වයත් එක්ක වාහනවල ගමන් කිරීමේ වේගය අඩාල වී තිබුණා. අපි මේ සම්බන්ධයෙන් ප්‍රස්ථාරයකට මේ වේගය ගත්තට පස්සේ අපිට නිරීක්ෂණය කරන්න හැකිව කාරණය තමයි වර්ෂාව වැටෙනවත් එක්ක ඒ කාලය තුළදී වේගය අඩාල වීම. මේ ඔබට දකින්න ලැබෙන්නේ කඩඉරි වලින් දකින්නට ලැබෙන්නේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර වේගයේ සාමාන්‍ය වේගය මේ මාර්ගවල ගමන් කිරීමේදී. ඒදී ඔබට පේනවා සාමාන්‍ය වේගයේ තියෙන්නේ මේ රතුපාට ඉරෙන් තියෙන්නේ ඊයේ දිනේදී මන්තිරු නීතිය ක්‍රියාත්මක කළාට පස්සේ වේගය ඒගේට වේගයට වඩා අඩු වේගයක් තමයි මේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කරන කාලය තුළදී මීට පෙර වාර්තා වෙලා තියෙන්නේ. නමුත් ඊයේ දිනේදී මන්තිරු නීතිය ක්‍රියාත්මක කළාට පස්සේ ඒ වේගය සාමාන්‍ය වේගය වැඩි වෙලා තියෙනවා ඒ මන්තිරු නීතිය ක්‍රියාත්මක කරපු සම්පූර්ණ කාලය තුළදීම. සම්පූර්ණ කාලය තුළදීම ඒ වේගය වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ නැවත ඒ වේගය අඩාල වෙලා තියෙනවා මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමේ කාලය පසු වුණාට පස්සේ. අපි ඒ පිළිබඳවත් දැනට අධ්‍යයනය කරනවා. අපි විශ්වාස කරනවා සමහර අවස්ථාවලදී කාර්යාලවලට නොපැමිණෙන සාමාන්‍ය කාර්යයන් කරගෙන ඉන්න වාහන මන්තිරු නීතිය ක්‍රියාත්මක වෙන වෙලාවෙන් පස්සේ මාර්ගයට අවතීර්ණ වීමත් හේතු විය හැකි සමහර අවස්ථාවලදී යම් කිසි ආකාරයක වේගය අඩු වෙන්න. ඒ පිළිබඳව දැනට අපි අධ්‍යයනය කරනවා. අපිට නිශ්චිතව පිළිතුරක් දෙන්න බැහැ තාම. මේ තියෙන්නේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කරපු දින දෙකේදීම තත්ත්වය. වැඩිපුර පෙන්වන්නේ ඉස්සල්ලා ප්‍රස්ථාරයට වඩා අමතරව තියෙන්නේ නිල්පාට ප්‍රස්ථාරය. මේ නිල්පාට ප්‍රස්ථාරයේදී අපි දකිනවා වර්ෂාව වැටෙන්න කලින් කාලය තුළදී මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඒත් සාමාන්‍ය කලින් තිබුණු වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරලා තියෙනවා. නමුත් උදෑසන 8 විතර ඉඳලා ඊට ඉදිරි පැය කාලය තුළ වේගය යම්කිසි ප්‍රමාණයකට අඩාල වෙලා තියෙනවා. ඒකට හේතු දෙකක් අපි දැනට සැක කරනවා, තහවුරු කරලා නැහැ. එකක් තමයි වර්ෂාව ඇතිවීමත් එක්කම වාහනවල වේගය අඩුවීම. දෙවෙනි කාරණේ තමයි වර්ෂාවෙන් පස්සේ මාර්ගවල වතුර එකතු වීමත් එක්ක එක් මන්තිරුවක් සමහර ස්ථානවලදී අවහිර වීම නිසා ඒ මන්තිරුව භාවිතා කිරීමේදී වාහන අනිකුත් මන්තිරුවලට මාරු වීමත් එක්ක ඇතිවන තත්ත්වය. ඉතින් මේ තත්ත්වය සම්බන්ධයෙන් අදාළ අංශ සමග සාකච්ඡා කරලා ඉදිරියේදී තවදුරටත් අවශ්‍ය පියවර ගැනීම සඳහා කටයුතු කරනවා. කෙසේ වෙතත් ඒ අනුව හෙට දිනේ සිට නැවත වරක් මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී බස් ප්‍රමුඛතා මන්තිරුව සඳහා ඒ ප්‍රමුඛතාවයේ ඒ ආකාරයෙන්ම ලැබෙනවා. ඊට අමතරව
පැමිණිලි තිබුණේ අපට යතුරුපැදි සම්බන්ධයෙන් සහ ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ සහ යතුරුපැදි වලට අනෙකුත් මන්තිරු භාවිතා කිරීමට හැකියාව තියෙනවා ඔවුන්ට වැඩි අවස්ථාවක් අපි ලබා දෙනවා දෙවනි මන්තිරුවේ ගමන් කිරීම සඳහා ඒ වගේම අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඕනෑම මන්තිරුවක ගමන් කරන අවස්ථාවේදී ඒ මන්තිරුව වෙන් කරන රේඛාවට ආසන්නව මන්තිරුව තුල වම්පසින් ධාවනය කරන්න කියලා ඒ අනුව අපිට හැකියාව ලැබෙනවා ඒ මන්තිරුවේ කුඩා වාහනවලට ඉස්සර කරමින් ගමන් කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඒ සහයෝගය රියදුරන් විසින් ලබා දෙයි කියලා ඒ අනුව අපිට තවදුරටත් මේ ප්‍රස්ථාරයේ මීට වඩා ඉහළට අපි ගන්න තමයි උත්සාහ කරන්නේ ඒත් එක්කම අපිට රියානතුරු වාර්තා වීම අවම වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් දත්තානුව අපි ඉදිරියේදී නැවත ඒ රියානතුරු වෙනස් වීම පිළිබඳව අපි මාධ්‍ය වෙත තොරතුරු ඉදිරිපත් කරන්න කටයුතු කරනවා
ඒ සම්බන්ධයෙන් රතවාහන කොට්ටාෂේ බාර අධ්‍යක්ෂවරයා මෙතන ඉන්නවා අපි ඒ රතවාහන කොට්ටාෂ අධ්‍යක්ෂවරයාට ඒ සම්බන්ධයෙන් දැනුවත් කරලා හෙට දිනේ සිදලා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියලා අපි පැහැදිලිවම ඒ තමයි බලාපොරොත්තු වෙන්නේ අපි මාධ්‍ය වලින් ඒ සේවය අපි අපේක්ෂා කරනවා විශේෂයෙන්ම අපි අගය කරනවා මාධ්‍ය විසින් කරන ලබන ඒතත් ධනාත්මක විවේචනය අපි ඒ විවේචන අනුව අපි අවශ්‍ය පියවර අරගන්නවා ඇත්තටම මන්ත්‍රීරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් යම් වෙනස් කිරීම කිරීම සඳහා මාධ්‍ය වලින් ඉදිරිපත් කරන ලද විවේචන හේතුණා ඒ අනුව අපිට ධනාත්මක තත්වයකට එන්න පුළුවන් වුණා ඒ ප්‍රස්ථාරය අනුව පෙන්වන්න හැකියාව ලැබුණේ ඒ අපි ඒ ලබාගත් සාර්ථකත්වය ඒ වගේම හෙට දිනේදී තවදුරටත් අපි වෙනස් කිරීම ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ සාර්ථකත්වයක් තවදුරටත් ඉදිරියට යන්න ඒ හෙට දිනේදී ඔබ අත් දකින්න සහ ඔබට වාර්තා වෙන තොරතුරු අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රමවේදයන් තවදුරටත් වෙනස් කරන්න ඒ වගේම අද දින රතවාහන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒ වගේම බස්නාහිර දිසා භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාට පොලිස්පතිතුමා විසින් විශේෂ උපදෙස් ලබා දුන්නා විශේෂයෙන්ම දියතු වෙන සිට මාළඹේ ප්‍රදේශයේ රතවාහන තදබදය අවම කිරීම සඳහා වැඩිපුර නිලධාරීන් ප්‍රමාණයක් යොදවලා පාලනය කරලා ඒ රතවාහන තදබදය අවම කිරීම සඳහා කටයුතු කරන්න කියලා ඒ වගේම නුගේගොඩ ගුවන් පාලමෙන් එහා කොටසට වැඩිපුර නිලධාරීන් ප්‍රමාණයක් යොදවලා ඒ තදබදය අවම කිරීමටත් ඒ වගේම පෑලියගොඩ ප්‍රදේශයේ තියෙන තදබදය අවම කිරීම සඳහාත් වැඩිපුර නිලධාරීන් ප්‍රමාණයක් යොදවන්න මොකද දැනට රතවාහන නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශය තුළ වියදුරන් යම්කිසි ආකාරයක විනීතභාවයකින් යුක්තව ඒ වාහන ධාවනය කරන බව අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා තවදුරටත් ඔවුන් පොලිස් නිලධාරීන් මගින් පාලනය කිරීමේ අවශ්‍යතාවය එන්න එන්න අවම වෙන තත්ත්වයක් තියෙනවා අපි අගය කරනවා ඒ තත්ත්වය ඒ අනුව අපිට හැකියාව ලැබෙනවා මේ නිලධාරීන් එයින් පිට ප්‍රදේශවල යොමු කරලා ඒ ප්‍රදේශවල රතවාහන තදබදය අවම කිරීමට අවශ්‍ය පියවර ගන්න බස් ප්‍රමුඛතා මන්තිරුවේ හැටියට නම් කරලා තියෙන මන්තිරුවට වෙනත් වාහනවලට ඇතුල් වෙන්න අවසර දෙන්නේ නැහැ ඒ මන්තිරුවට අවසර දෙන්නේ ඇතුල් වෙන්න රජයේ හෝ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ඊළඟට කාර්යාල සේවකයන් ප්‍රවාහන කරන බස් රථ හෝ වෑන් රථ සහ පාසල් දරුවන් ප්‍රවාහනය කරන බස් රථ හෝ වෑන් රථ වලට පමණයි ඊට අමතරව ඒ මන්තිරුවට ඕනෑම වාහනයකට ඇතුල් වෙන්න පුළුවන් වමට හැරවීම සඳහා ඒ හරවන හන්දියට ආසන්න ප්‍රදේශයේදී මන්තිරුව ඇතුල් වීමට වෙන් කරලා තියෙන ප්‍රදේශයේදී ඇතුල් වෙන්න පුළුවන් ඊයේ දිනේදී නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 565 දෙනෙකු හඳුනාගෙන තියෙනවා අද දිනේදී ඒ තත්ත්වය තවත් 512 දෙනෙක් අපි හඳුනාගෙන තියෙනවා දැනට 1000කට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් අපි දැන ඒ තොරතුරු ලබා ගනිමින් තියෙනවා ඒ තොරතුරු අපිට ලබා ගන්න වෙන්නේ මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තියෙන තොරතුරු දද්දගබඩාවෙන් ඒ දෙපාර්තමේන්තුවේ සහාය ලබාගෙන ඒ තොරතුරු ලබාගෙන අපි ඔවුන්ට ආවාද කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා මුල් අවස්ථාවේදී ආවාද කිරීමෙන් පමණයි අපි නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නේ නමුත් ඔවුන් සියලු දෙනා සම්බන්ධයෙන් අපි වාර්තා තබා ගන්නවා නැවත නැවත ඒ උල්ලංඝනය කිරීම සිද්ධ වෙනවා නම් අපි ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී තීරණය කරන්න කටයුතු කරනවා ඔව් හෙට දිනේ ඉඳලා බස් ප්‍රමුඛතා මන්තිරුවට වම් මන්තිරුවට කියලා කියන්න බෑ බස් ප්‍රමුඛතා මන්තිරුවට ඇතුළු වුණොත් ත්‍රිරෝද හෝ බයිසිකල් හෝ වෙනත් වාහන ඒ වාහන මන්තිරු නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ ආකාරයටම ඊයේ සහ පෙරේදා කටයුතු කළ ආකාරයටම කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා අනේ තීරු දෙකේම යන්න පුළුවන් අපි යතුරු පැදි සහ ත්‍රිරෝද රථවලින් ඉල්ලා සිටිනවා දෙවන මන්තිරුව භාවිතා කරන්නයි කියලා මගරිනා වගේ
සිද්ධියත්තම ශ්‍රී ලංකා පොලිසිය අනුගමනය කරන්න කියලා කියන අදාළ අත්තරන් ගොඩ ගැනීම මේ කරන්න ඉක්මන් වෙන්නේ නැහැ ඔයලා බලන්නේ නැහැ කියලා පතිපොර සරත්තර සභාපතිවරයාත් කියලා තිබුණා. දැන් බාර වෙනකන් ඉන්නේ නැතුව අපිට මේ කලින් අත්තරන් ගොඩ ගන්න තිබෙන්නේ නැද්ද? මොකද මේ ප්‍රමාදයි. ඔව් සැකරුවේ කතරන් ගොඩ ගන්නකොට ඒ සැකරුව සොයා බලන අවස්ථාවේදී සැකරුට ඉදිරිපත් වෙන්න පුළුවන් ඉදිරිපත් වුණාට පස්සේ අපි ඔව් අත්තරන් ගොඩ ගන්නවා නමුත් යම් කිසි විමර්ශනයකට අදෝල කිසිම අවස්ථාවකදී ශ්‍රී ලංකා පොලිසිය හිතාමතා සැකරුවන් පිළිබඳව දැනගෙන ඕන අත්තරන් ගොඩ නොගෙන ඒ සම්බන්ධයෙන් මග හරින්නේ නැහැ ඒ සම්බන්ධයෙන් මට වාර්තා වෙලා නැහැ එහෙනම් මාධ්‍ය මට ඒක ගැන තුන් කියන්නේ බලන්න පොලිසියට සුනබදකින් බාර දෙන්න ඉන්න ඉස්සරහ ඒක යාමත් නැහැ පොලිසියට සුරාබත් දෙපාර්තමේන්තුවට කටයුතු කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා මම දන්නේ නැහැ මොන ආකාරයකද කටයුතු කළේ කියලා මොකද ඒ සම්බන්ධයෙන් මට වාර්තා වෙලා නැති නිසා ඒ කාරණයක් තමයි සුරාබත් වාඥා පනත යටතේ ඕන්න පුළුවන් විමර්ශනය කළා නඩු පැවරීමට ඕන්න විමර්ශන බලතල තියෙනවා පොලිස් නිලධාරීන් හා සමානව ඒ පනතේ සහ අන්තරාදායක ඖෂධ පනත ඇතුළු පනත් කීපයක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඔවුන්ට එහෙම සැකකරුවන් රඳවා ගැනීම සඳහා සුදුසු ස්ථානයක් නැත්නම් ඒ අවස්ථාවේදී එහෙම සැකකරුවන් ශ්‍රී ලංකා පොලිසියේ තියෙන සිරමැදිරි තුර රඳවාගෙන විමර්ශන කටයුතු කරන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. එවැනි අවස්ථාවකදී දෙපාර්තමේන්තු නිලධාරීන් තමයි ඉදිරි නයිතික පියවර ගන්නේ. තාවකාලික වශයෙන් සැකකරුවන් රඳවා ගැනීම පමණයි ශ්‍රී ලංකා පොලිසිය කරන්නේ. යම් කිසි අවස්ථාවකදී ඔවුන්ට ක්‍රියා කළ නොහැකි පනතක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් කරලා තිබුණොත් ඒ සැකකරුවන් ශ්‍රී ලංකා පොලිසියට බාර දුන්නාට පස්සේ ඔවුන් ශ්‍රී ලංකා පොලිසිය විසින් නැවත අත්අඩංගුවටගෙන විමර්ශන කටයුතු කරලා ඉදිරි නයිතික පියවර ගන්න. ගොඩනැගිල්ල කඩාවැටීම අපරාධමය වරදක් නෙමෙයි පළවෙනි අවස්ථාව. නමුත් යම්කිසි පුද්ගලයෙක් නොසැලකිල්ලෙන් හෝ අපරීක්ෂාකාරීව නෛතිකව අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාමාර්ග පැහැරහරිමින් ඔහු කටයුතු කරලා තියෙනවා නම් නොසැලකිල්ලෙන් හෝ අපරීක්ෂාකාරීව මනුෂ්‍ය ජීවිතයට අන්තරාදායක වන ආකාරයට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අපරාධ නීති යටතේ කටයුතු කරන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී පුද්ගලයෙක් මිය ගියොත් ඒ සම්බන්ධයෙන් ඊට වඩා දැඩිව කටයුතු කරන්න පුළුවන් දඬුවම් සංග්‍රහය යටතේ. ඒ අනුව එවැනි වරදක් වෙලා තියෙනවාද කියන කාරණය සම්බන්ධයෙන් මේ වෙන විට මෙම මියගිය පුද්ගලයන්ගේ මරණ පරීක්ෂාවට අදාළවම දැන්ට මහනුවර පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කළා තියෙනවා. මුල් අවස්ථාවේදී මෙතන වරදක් සිද්ධ වෙලා තියෙනවාද කියන කාරණය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මේ වෙන විට ලැබිලා තියෙන තොරතුරු අනුව අදාළ වාර්තා කැඳවලා තියෙනවා. නෛතිකව ලබාගත යුතු වාර්තා සහ නෛතිකව අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් අනුගමනය කරලා තියෙනවද කියන කාරණේ පරීක්ෂා කරන්න. එහිදී ඒ ක්‍රමවේදයන් අනුගමනය කරලා නැත්නම් එතනදී සාපරාදී වගකීමක් පැවරීමේ හැකියාව තියෙනවා. එවැනි වගකීමක් පැවරීමට සුදුසු තත්වයක තියෙනවා නම් ඔවුන්ට එරෙහිව අපරාධ නීති යටතේ කටයුතු කරන්න පියවර ගන්න. ඒ අනුව පියවර ගැනීමට කටයුතු කරනවා නම් ඒ ඇති වෙන ප්‍රතිඵල පිළිබඳව අපි අධ්‍යයනය කරන්න ඕනේ. දැනට තියෙන නීති අනුව මගින් නංවා ගැනීම සඳහා සහ බස්වා ගැනීම සඳහා මගී ප්‍රවාහන බලපත්‍ර ලබා තියෙන වාහනවලට වෙන් කරලා තියෙනවා බස් නැවතුම් පොළවල්. ඒකට බස් නැවතුම් පොළවල් වල පමණයි මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ මගී ප්‍රවාහන අවසරපත් ලබාගත් වාහනවලට මගින් නැංවීමට හෝ පැටවීම සඳහා කටයුතු කරන්න පුළුවන්. නමුත් දැනට අපි බලාපොරොත්තු වෙන්නේ පැයකට බස් රථ 150ක පමණ සාමාන්‍යයෙන් උත්ව මේ මන්තිරුවේ ගමන් කරයි කියලා. නමුත් මේ වන විට දැනට වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව ඒ උපරිමයට පල්ලෙහා මට්ටමක තමයි බස් රථ ප්‍රමුඛතා මන්තිරුවේ වාහන ගමන් කරන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා තදබදයක් ඇති වෙන එකක් නැහැ කියලා. කියන්න නැතුව වාහනේ ගියා. එතකොට එයාලා මේ එක
චෝදනාව කෙල්ලලා. එතකොට CCTV දර්ශන වගේ දේවල් පාවිච්චි කරලා මොකක්ද ඒ සත්‍යසත්තාව කියන අපිට විමර්ශනය කරන්න ඕනේ ශ්‍රී ලංකා පොලිසියට බලය ලැබිලා තියෙන්නේ වරදක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිද්ධ කරන්න. වරදක් වාර්තා වෙලා නැත්නම් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. මේ සිද්ධියේදී ඒ පුද්ගලයන් ඔවුන්ට සදාචාරාත්මක යුතුයකමක් තියෙනවා ඒ පිළිබඳව කලින් දැනගෙන හිටියානම් ආවට අසල්වාසීන්ට ඒ පිළිබඳව දැනුවත් කරලා ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්න. නමුත් ඒක නෛතිකව පැවරුණු නෛතික යුතුයකමක් නෙවෙයි. නෛතික යුතුයකමක් නොවන කාරණයක් පැහැරහැරීම සම්බන්ධයෙන් අපිට සාපරාදී නීති යටතේ කටයුතු කිරීමේ හැකියාව නැහැ. නමුත් කෙසේ වෙතත් අර ගොඩනැගිල්ල ඉදිකිරීමේදී යම් යම් දුර්වලතා තියෙනවා නම් සාපරාදී වගකීම පැහැරහැරීමට කටයුතු කිරීමට තරම් තත්යක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය කොට්ටාශයට වාර්තා වෙලා නැහැ. හරි, බොහොම ස්තුතියි.